දේවාති දේව වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලොවට මෙත් ගුණදම්හි අසිරිය කියාතුන් සේක. දීප ශාස්ත්‍ර වූ අනුබුදු මහේන්ද්‍ර මහරහතන් වහන්සේ සිරිලකට වැඩමවීමත් සමග මේ ලක්දිව අභයදානයේ දීමේ වැදගත්කම පෙරදරි කොටගත් සංස්කෘතියක් බිහිවිය. දහමින් සුපෝෂිත අපේ මුතුන් මිත්තන් විශ්වයේ සතහට මෙත්සිත් පතුරුවමින් තම ප්‍රාණය අහිමි වුවද ප්‍රාණඝාතාදී අකුසල් කිසිලෙසක සිදු නොකිරීමට වගබලාගත්හ. මෙවැනි ශ්‍රේෂ්ඨ ගුණධර්ම සිත් තුළ ජනිත කරපුයේ බුදුදහමයි. අද ඇතැම් ආගම් නාමයෙන්ම කිසිදු හිරිකිතයක් නොමැතිව අසරණ ජීවිත උදුරාගනිමින් ඒ මසින් තම කුස්පුරවා ගන්නට තරම් පහත් තත්ත්වයකට ඇදවැටී ඇත. එවැනි ප්‍රාණයේ අයදින සත්වයකුට ජීවිත දානය දිය හැකිනම් එය මහානීය කුසලයකි. මේ අභය දහනාදයේ වටිනාකම තේරුම්ගත් 89 දෙනෙකුට අධික සත්පුරුෂ කැලක් 2019 අගෝස්තු මස 11 වැනි දින ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ අභය දහන පුණ්‍ය ව්‍යාපෘතිය හා එක් වූයේ 118කට අධික මුදලක් වැය කරමින් කුරිරු මරණය අභියස සිටි කිරිකවයන් 35 දෙනෙකුට ජීවිත දානය ලබා දෙමිනි. ඒ හරහා තූරාගත් කිරිකොවීන් 6 දෙනෙකුගේ ජීවන වෘත්තියටද සවියක් ලැබුණි. පූර්ණ නිරීක්ෂණයකින් යුතුව මේ සත්වයින්ට ජීවත් වීමට සුදුසු පරිසරයේ හිමිවන අතර මේ තුලින් මේ පිරිස ලබාගත් මහානීය කුසලය තම දිවි ගමනට ස්ථාවර නිදානයක්ද වනු ඇත. ගරුතර මහා සංඝරත්නින් අවසරයි. සදහැවත් පින්වතුනේ, මරණයට කැප වූ ගවයන් 34 දිනකට ජීවිත දානය ලබා දීමේ උතුම් පින්කමකටයි ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වදාලා, දීඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං. මහණෙනි, ඔබ සසරේ ඉනකොට දීර්ඝ කාලයක් තිස්සේ බොහෝ දුක් විඳලා තියෙනවා. තිබ්බං පච්චන භූතං, තියුණු දුක් විඳලා තියෙනවා. වයසනම් පච්චන භූතං, නොයීක් විපත්වලට මේ සසරේ ඉනකොට භාජනය වෙලා තියෙනවා කියලා. එතකොට පින්නතුනේ, ඊයේ දවසේ මරණයට කැපවෙලා හිටපු ගවයන් 34 දිනක් තමයි අද අපි මේ ජීවිත දානය ලබා දෙන්නට සූදානම් වෙන්නේ. මේ ගවයන් වගේම සසරී අපි අනන්ත වාර ගණන් බෙලි කැපුම් කාලා මිය ගිහින් තියෙනවා. දුක්ඛිත සසරක තමයි අපි හැම දිනාම පැමිණියේ. එතකොට මේ ගවයන් අද ඔබගේ සදහැබර දායකත්වේ නිසා ඒ මරණීන් ගැලවුණා. එතකොට
අද ඉඳලා මේ ගවයන්ට තමන්ගේ ජීවිත ඉතුරු කාලේ නිදහසින් කරුණාව ආදරේ මැද්දේ ජීවිතේ ගත කරන්නට අවස්ථාව සැලසෙනවා. පින්තුනේ, අපේ බුදුරජාණන් වහන්සේ සසරී බොහෝ කලක් සම්බුද්ධත්වයේ උදෙසා පාරමී ධර්ම පිරුවා. ඈත අතීතේ අපේ මහබෝසතාණන් වහන්සේ රුක් දිවියෙක් වෙලා රුක්සේක වාසය කළා. එතකොට ඒ කාලේ පිංගතුනේ බ්‍රාහ්මණයන්ගේ මතයක් තිබ්බා, තමන්ගේ ඥාතීන් මැරුණට පස්සේ ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වේවා කියන අදහසින් ඒගොල්ලෝ මොකද කරන්නේ, සත්තු මරලා ඒ මාංශයන් බ්‍රාහ්මණයන්ට උයලා දානයක් වශයෙන් දෙනවා. ඒකට කියනවා මතක බත් දානීය කියලා. එතකොට ඒ කාලේ හිටියා ත්‍රිවේදයේ කෙළ පැමිණි මහා උගත් බ්‍රාහ්මණේ. මේ බ්‍රාහ්මණයටත් හිතුණා තමන්ගේ ඥාතීන්ගේ පරලොව ජීවිතය සුවපත් කිරීම පිණිස එළුවෙක්ව මරලා ඒ මස උයලා බ්‍රාහ්මණයන්ට දෙන්න. මේ එළුවව අරන් ගිහිල්ලා ගඟට ගොහින් නාවගෙන මල් මාලයක් දාලා අළු වලින් නැගේ ඉරි ඇඳලා අරන් වරෙල්ලා අපි මුව මරලා මතක බතක් දන් දෙමු කියලා. දැන් ඔන්න නාවල මල් මාලයක් පළඳලා ඉන්නකොට මේ ඉලුවට පෙර ජීවිත මතක් වුණා. මේ ඉලුවට මතක් වුණා මං අද මරණයටපත් වෙනවා. ඒකට හේතුව සසරී ආත්ම භාව 500කට කලින් මමත් බ්‍රාහ්මණෙක් වෙලා ඉන්නකොට මේ වගේම මතක බතක් දෙන්න එළුවෙක් මැරුවා. ඒ එළුව මරපු කර්මයට 499 වතාවක් ආත්ම භව බෙලි කැපුම් කාලම මැරුණා. මේ අවසන් ජීවිතේ අදින් පස්සේ ඒ කර්ම විපාක ඉවරයි මේ ජීවිතේ මැරුණට පස්සේ කියලා එළුවට සතුටු හිතුණා. එළුවට හිනා ගියා එකට. අම්මී ඇති අන්තං මගේ කර්ම විපාකේ අදින් අවසන් වෙනවා කියලා. එතකොට ඊට පස්සේ බැලුවා මේ බ්‍රාහ්මණයනි දැන් මාව මරන්නට යන්නේ, මේ බ්‍රාහ්මණයට අයිති වෙන ඉරණම මොකද්ද කියලා. බැලින්නම් අද මේ එළුවව මරලා මේ බ්‍රාහ්මණයා ආත්ම භව 500ක් බෙලි කැපුම් කාලා මැරෙන කර්මයක් සකස් කරගන්නවා. එළුවට බ්‍රාහ්මණයා කෙරෙහි අනුකම්පාව ඇති වුණා. දුකක් හටගත්තා. අනේ මං විඳපු දුක අද ඉඳලා මේ බ්‍රාහ්මණයට උරුම වෙනවනේ කියලා හඬන්න පටන් ගත්තා. දැන් මේ අර බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයන්ට හරි පුදුමයි. මුලින් මේ ඉලුවා හිනහ වුණා, පස්සේ හැඬුවා. ගිහිල්ලා බ්‍රාහ්මණයා ගාවට එළුව අරන් ගියා. කිව්වා, ආචාරිනි, අද හරි වැඩක් සිද්ධ වුණා. වෙනද කවදාවත් අපි ඕන තරම් තත්තු මරලා මතක බත් දාන දීලා තිනවා. අද මේ එළුවව නාවලා අපි මල් මාලයක් පැලැන්දුවා විතරයි මුලින්ම මේ එළුව සිනාසුණා. පස්සේ හඬා වැළපුණා. ආචාරිනී, අපි බලමු ඇයිද දන්නේ මේ එළුව එහෙම කළේ කියලා. මේ බ්‍රාහ්මණයට ඒ සතුන්ගේ භාෂාව දන්න කෙනෙක්. එළුවගෙන් ඇහුවා, එළුවෝ කියාපං මොකද උඹ මුලින්ම හිනා වුණේ කියලා. කිව්වා, බ්‍රාහ්මණය, මට මගේ පෙර ජීවිතේ මතක් වුණා. මමත් ඔහි වගේම මතක බතක් දෙන්න කියලා එළුවෙක් මරලා ආත්ම භාව 499ක් එළුවෙක් වෙලාම බෙලි කැපුම් කාලා මියදුනා. මේ මගේ අවසන් බෙලි කැපින් කෑම. අදින් ඒ කර්මය අවසන් වෙනවා. ඒකටයි හිනා වුනේ. එහෙනම් ඔබ ඇඬුවේයි කියලා ඇහුවා. ඔබ අද මාව මරලා ඔබත් ආත්ම භව 500ක් එළුවෙක් වෙලා බිලු කැපුම් කාලා මිය යන කර්මය සකස් කරගන්නවා. මං විඳපු දෙක උඹ ඊළඟ ජීවිතේ ඉඳන් විඳිනවා. ඒ දුකටයි උඹ කෙරෙහි කරුණාවටයි අනුකම්පාවටයි මට ඇඬුනි කිව්වා. එතකොට දැන් බලන්ට එක එළුවෙක් මරලා ආත්ම භව 500ක් බෙලි කැපුම් කාලම මිය ගියා.
දවසක් පින්නතුනේ මම ස්වාමීන් වහන්සේලා දිනමක් එක්ක අපි තුන්නම් කතා බහ කරගෙන ඉන්නකොට තරුණය අවුරුදු 19 ක විතර තරුණ දරුවෙක් ආවා. ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි මං ආවි මේ ගවය නිදහස් කරගන්න පින්කම ගැන පොඩ්ඩක් කතා කරගන්නට කිව්වා. අපි ඊට පස්සේ ඒ තරුණයගෙන් ඇහුවා, පුතේ ඔයා කොහේ ඉඳලාද ආවේ කියලා. මේ තරුණය විස්තර කිව්වා, ස්වාමීනි මං ආවි මොන රාගල ඉඳන් කිව්වා. ස්වාමීනි මගේ තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ. මගේ තාත්තට දරුණු රෝගයක් හදිස්සියෙම හටගත්තා. එතකොට ජීවිතයේ බේරීමේ අවස්ථාව තිබි හරි සුළු ප්‍රමාණයක්. මරණයට ඔන්න මෙන්න හිටියේ. ඒ වෙලාවේ ස්වාමිනී මම කුකුලෙක්ව නිදහස් කළා, මේ පිණින් තාත්තගේ ජීවිතේ බේරීවා කියලා. හරි පුදුමයි ස්වාමිනී. එදා ඉඳන් තාත්තගේ ඒ අසනීප ස්වභාවේ ටික ටික හොඳ හතට හැරුණා. මට එදා ලොකු විශ්වාසයක් ඇති වුණා, මේ සතුන් නිදහස් කිරීමෙන් ජීවිතයට ලොකු පිනක් රැස් වෙනවා, මරණින් ගැලවෙන්න උපකාරයක් වෙනවා කියලා. අකල් මරණින් ගැලවෙන්න. ඒ නිසා ස්වාමිනී මම ඉඩමකු ගස් තියලා රුපියල් 106ක් අරන් ආවේ. අද මං ගවයෝ කීප දෙනෙම බේර ගන්නට කිව්වා. එන බලන්ට කෙනෙකුගේ මරණීට කැපවෙච්ච ජීවිතය බේර ගන්නකොට ඒකේ පුණ්‍ය විපාක වශයෙන් තමන්ට අකල් මරණයක් යම් රෝගාබාධයක් එනකොට ඒකින් ගැලවීමේ කර්මයක් සකස් වෙනවා. එතකොට මරණයට කැපවෙච්ච කෙනෙක්ව නිදහස් කරගන්නකොට එතකොට එහෙනම් අකල් මරණයන්ට ගොදුරු වෙනකොට අර අබේදාන පිණින් ජීවිතේ අකල් මරණින් වැළකිනවා. ඕන්න තමන්ට අකල් මරණයකට ගොදුරු වෙන්න යනකොට අර පිණේ විපාකයක් වශයෙන් ඒ අකල් මරණින් ගැලවෙනවා. එහෙනම් ඒ වගේ දුර්ලභ පිනක් තමයි අද ඔබ ජීවිතවලට රැස් කරගත්තේ. අද දින මේ සතුන් නිදහස් කර ගැනීම සඳහා බොහෝ දෙනෙක් සැදැහැබර දායකත්වයේ දරලා තිනවා. පින්වත් අජිත් කුරේ මහත්මයා සතුන් නිදහස් කර ගැනීම සඳහා ගැබිනි එළදෙනක්, ඒ වගේම එළදෙනක් සහ පැටවෙක් නිදහස් කර ගැනීම සඳහා සැදැහැබර දායකත්වයේ දරලා තිනවා. මිය පරලොව ගිය පීටර් බෙනඩික් කුරේ පියාණන්ට, ඇග්නස් මැටිල්ඩා කුරේ මෑණියන්ට, මර්සි සරෝජනී කුරේ සහෝදරියට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම අජිත් කුරේ මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන අදහසින් තමයි එතුමා මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම KCL පෙරේරා මහත්මිය බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින රේවත වීරකෝන් මහත්මයාට, දිනිති බුලුමුල්ල මහත්මියට සත්පුරුෂ දරු සම්පතක් ලැබේවා කියලා මේ පින්කමින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුනේත්‍රා සමනරනායක මහත්මියත් එළදෙනක් සහ පැටවෙක් නිදහස් කරලා බලාපොරොත්තු වෙනවා. සමන්ත කන්නංගර මහත්මාට, සුනේත්‍රා සමරනායක මහත්මියට, ෂාන් කන්නංගර මහත්ම, ඒ වගේම ලක්ෂාන් කන්නංගර පුතණුවන්ට, යසවති සමරනායක මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම KA නන්දසිරි මහත්මයා ගැබිනි එළදෙනක් නිදහස් කරගෙන බලාපොරොත්තු වෙනවා. KA නන්දසිරි මහත්මයාට, රේණුකා ප්‍රියංගනී මහත්මියට, දුලාරි හංසිකා සහ කවින්ද ගයාසන් දරු දෙදෙනාට, KT සිරිසේන පියාණන්ට, විමලාවති රාජපක්ෂ මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලොව ගිය KA දාවිස් සිඤ්ඤෝ පියාණන්ට, KJ පෙරේරා මෑණියන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුදිතා උදේනි මහත්මිය බලාපොරොත්තු වෙනවා. උපුල් කුමාර මහත්මාට, මුදිතා උදේනි මහත්මියට, යේෂිකා ගයත්මා සහ තමාශි ජනිත්මා දියණියන්ට, ඒ වගේම දෙපාර්සේම සුජීවත්ව සිටින දෙමාපියන් වන KT සිරිසේන පියාණන්, විමලාවති රාජපක්ෂ මෑණියන්, TB රත්නායක පියාණන්, පුෂ්පා චන්දලතා මෑණියන් යන පවුලේ හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා
යැයි ප්‍රාර්ථනා කරනවා. එවගේම එස් විජේසිංහ මහත්මිය බලාපොරොත්තු වෙනවා විදේශගතව සිටින දූදරුවන්ට පින් අනුමෝදන් කරන්ට, විහාරා සහ මිතුම් යන මුණුබුරු මිනිබිරියන්ට පින් අනුමෝදන් කරන්ට, එස් විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසීවා කියලා ඒ අයත් ප්‍රාර්ථනා කරනවා. එතකොට කුමුදුනි අතපත්තු මහත්මිය මේ පින්කම සඳහා සම්බන්ධ වෙලා බලාපොරොත්තු වෙනවා මිය පරලව ගිය සුගත් වීරසිරි තමන්ගේ සොහුරාට, නිර්මල අතපත්තු මල්ලිට, එවගේම අදිරියාන ආච්චිට, ගුණේන්දර ආච්චිට, අදෝනිස් සීයා සහ සීමන් සීයා ඇතුළු පවුලේ මිය ගිය සියලු දෙනාගේ පරලව ජීවිත සුවපත් වේවා. එවගේම වෙනිදියා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා කියලා ඇය මේ පින්කමට සම්බන්ධ වෙනවා. එවගේම රුවනි කරුණාරත්න මහත්මිය සහ බෙෂාන් විජේමාන මහත්මයා බලාපොරොත්තු වෙනවා ශල්‍ය කර්මයකින් පසුව සුවය ලබමින් සිටින ලක්ෂ්මන් කරුණාරත්න ආදරණීය පියාණන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා. එවගේම විදේශගතව සිටින රුවනි කරුණාරත්න මහත්මිය බෙෂාන් විජේමාන මහත්මාට, නිකිණි නල්ල පෙරුම සහෝදරියට, නුලාරා දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් එවගේ නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා එය ප්‍රාර්ථනා කරනවා. එවගේම මිය පරලව ගිය මාලි කරුණරත්න මෑණියන් ඇතුළු පවුලේ ඒ මිය ගිය සියලු ඥාතීන්ගේ පරලව ජීවිත සුවපත් වේවා කියලා සඳහන් කරනවා. එවගේම ජානක මාරසිංහ මහත්මාත් මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා ගැබිනි එළදෙනක් සඳහා දායකත්වයේ දරලා, එතුම බලාපොරොත්තු වෙනවා අනුස්කා රාජපක්ෂ මහත්මියට ජානක මාරසිංහ මහත්මා සහ පුතුන් ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ සිනිස මේ පින උපකාර වේවා කියලා. එවගේම දෙපාර්සේම සුජීවත්ව සිටින දෙමාපියන්ට, දැනට රෝගාතුරව සිටින චතුරිකා සොයුරියට, සියලු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා එතුමා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුර ගජදීර මහත්මා මේ පින්කමට සම්බන්ධ වෙනවා ගැබිනි එළදෙනක් සඳහා දායකත්වයේ දරලා, එතුමා බලාපොරොත්තු වෙනවා අනුර ගජදීර මහත්මාට පවතින කායික මානසික දුක් පීඩා දුරු වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය ලබන්ටත්, සුවසේ ධර්මයේ හැසිරෙන්ටත් වාසනාව සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තුසාරි ජයසේකර මහත්මියත් ගැබිලි එළදෙනක් සඳහා දායකත්වයේ දරලා, ඇය බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයේ ජන්මදිනයන්නේදී තිබෙන ලක්ෂ්මන් කල්දේරා මහත්මාට, තුසාරි ජයසේකර මහත්මියට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා. එවගේම විශ්මි කල්දේරා දියණිය ඇතුළු පවුලේ හැම දෙනාට තිරුවණියනන්ත ආශිර්වාදී සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම සුලක්කනා ප්‍රභාශ්වරී දියබලනගේ සමරනායක මහත්මිය මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා අගෝස්තු මස 3 වෙනි දිනට යෙදී තිබුණු සුලක්කනා ඒ මහත්මියගේ උපන්දිනය නිමිති කරගෙන තමයි මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඇය බලාපොරොත්තු වෙනවා ඇයට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම දෙබෝරා රිශ්මිනී දියණියත් මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. දෙබෝරා රිශ්මිනී දියණියට පවතින සියලු අසනීප තත්ත්වයන් දුරු වී කායික මානසික සැපසහැල්ලුව ඇති වේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම අරුණ ඩයස් මහතා සහ වෛද්‍ය අනුරංග ඩයස් මහත්මා විසින් මේ පින්කමට සම්බන්ධ වෙලා තියෙනවා. අගෝස්තු මාස 28 වෙනි දිනට ජන්මදිනයේ දෙන ආරි ඩයස් පුංචි පුතට පවුලේ හැම දිනාට තුන්රුවනි අනන්ත ආශිර්වාදී සැලසේවා, නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මාස 5කට පෙර මිය ගිය ඩිල්රොක්සි ඩයස් මහත්මියට, මාස 15කට පෙර මිය ගිය රුක්ලානි සේනාරත් මහත්මියට, මාස 11කට පෙර මිය ගිය වෛද්‍ය විදර්ශී ඩයස් මහත්මියට, මාස 5ක් වයසෙති නූපන් බිලිඳියට
පරලව ජීවිතයේ සැපවත්වේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම RMP මණිකේ මහත්මියත් මේ පින්කමට සම්බන්ධ වෙනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා RMP මණිකේ මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ආසිරි දිසානායක මහත්මා මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. බයිපාස් ශල්‍ය කර්මයකින් පසුවන මේ වන විට නවලෝක රෝහලේ කාමර අංක 55-18 ප්‍රතිකාර ලබන ශ්‍රීමති එළගේ ආදරණීය මෑණියන්ට පවතින කායික මානසික දුක් පීඩා දුරු වී සුවපත් භාවයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තිනවා. ඒ වගේම ගාමිණී සමරසිංහ මහත්මාත් මේ පින්කමට සම්බන්ධ වෙනවා. එතුම බලාපොරොත්තු වෙනවා බිරිඳ වන චන්ද්‍රා සමරසිංහ මහත්මියට, ඒ වගේම ගාමිණී සමරසිංහ මහත්මගේ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තිනවා. ඒ වගේම මදුසංක සහ සිතිර පුතුන් දෙදෙනා විසින් මේ පුණ්‍යකම සඳහා කොටස්කාරය වෙනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය තේජසිරි ධර්මවංශ පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, සුනීතා ජයගොඩ මහත්මියට, ඒ වගේම සිතිර පුතණුවන්ට, මදුසංක පුතාට, ජනනි දීනී සහ සිත් දහම්සර පුජ්ජ පුතා ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම නිමල් ජයසිංහ මහත්මාට, හේමලතා ජයසිංහ මහත්මියට, ලින්ටන් පෙරේරා මහත්මාට, ඒ වගේම සුනේත්‍රා මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාට නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා, උතුම් ධර්මාබෝධී සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තිනවා. ඒ වගේම WAK චින්තක මහත්මාත් මේ පින්කමේ කොටස්කාරයෙක් වෙනවා. චින්තක මහත්මා බලාපොරොත්තු වෙනවා බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ හැම දිනාට තුන්රුවන් අනන්ත ආශිර්වාදයේ සැලසිලා නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තිනවා. ඒ වගේම තිනුලි යහන්සා පල්ලියගේ දීනිය මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ දීනිය බලාපොරොත්තු වෙනවා ඒ තිනුලි යහන්සා පල්ලියගේ දීනියගේට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, පවතින සියලු කායික මානසික ඒ දුක් පීඩා දුරින්ම දුර වේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ඒ අය පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ලක්සිරි පල්ලියගේ මහත්මාට, ලොරේෂිනී මහත්මියටත්, ඒශාන් පල්ලියගේ පුතණුවන්ට, MEP සෝමලතා මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ උතුම් ධර්මාබෝධී සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම තනුජ අමරතුංග මහත්මා මේ පින්කමේ දායකත්වයේ දරලා තිනවා. යුවින් තෂේන් පුංචි පුතණුගේ පළවෙනි ජන්මදිනයේ නිමිත්තෙන් ඒ පුතණුවන්ට පින් අනුමෝදන් කරන්ටත්, සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසීවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තිනවා. ඒ වගේම මාලි වීරකෝන් මහත්මියත් මේ පින්කමට දායකත්වයේ දරනවා. මාස වටක් 8ක් වයස ඇති හෙස්සලි සවිත්මා මිනිබිරියට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිසත්, ඒ වගේම ලකිඳු බලදව සහ එසදු බදලව යන මුණුබුරන් දෙදෙනාට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස මේ පින උපකාර වේවා කියලා, අලුත් මල් කඩුවාවේ සමාජ සදහම් නිකේතනයේ පින්වත් මකුලෑවේ රතන විමල ස්වාමින් වහන්සේ ඇතුළු සීලු දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, උතුම් ධර්මාබෝධයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම නෙත්මිර පුතණුවන් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. සුරේස්, ඒ වගේම ලාල් පියාණන්ට පින් අනුමෝදන් කරන්ට, චාමර ධනුෂ්ක තුෂානි ඇතුළු පවුලේ හැම දෙනාට, ප්‍රියෝමි සපුමල් සොයුරන් ඇතුළු හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ ධර්මාබෝධයේ සැලසේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ගැටමාන්න පවුලේ හැම දෙනා විසින් මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඉතාලි මහමෙවුනාව භාවනාසුපුවේ පින්වත් විජේවංශ ස්වාමින් වහන්සේ, වජිරබුද්ධි ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලට පින් අනුමෝදන් කරන්ටත්, ගැටමාන්න පවුලේ සියලු දෙනාටම මේ පිණිය අනුභවයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසීවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මල්ලිකා ඉදිරිසිංහ මහත්මිය මේ පින්කමේ කොටස්කාරයෙක් වෙනවා. මල්ලිකා ඉදිරිසිංහ මෑණියන් බලාපොරොත්තු වෙනවා
ඒ මැල්ලිකා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස දීර්ඝායුෂ පිණිස මේ පින උපකාර වේවා කියලා, ඒ වගේම පවුලේ මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕවිනි නවරත්න මහත්මියත් මේ පින්කම සඳහා දායකත්වයේ දරලා තිනවා, බලාපොරොත්තු වෙනවා උවිනි නවරත්න මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසීවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තිනවා. ඒ වගේම බුද්ධි අසංක අබේපාල මහත්මාත් මේ පින්කම සඳහා දායකත්වයේ දරලා තිනවා. දැනට අසීනීප තත්වයෙන් පසු වෙන බුද්ධි අසංක අබේපාල මහත්මාට ඉක්වනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසීවා කියලා සඳහන් කරනවා. ඒ වගේම වසර 15කට පෙර පරලෝ සැපත් පියාණන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. රවින්ද්‍ර රංචාගොඩ මහත්මාත් මේ පින්කමේ දායකත්වයේ දරනවා. සුජීවත්ව සිටින දෙමාපියන්ට පවතින කායික මානසික රෝග පීඩා දුරු වී නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසීවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම රවින්ද්‍ර රංචාගොඩ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාට තුන් රුණී ආශිර්වාදයේ සැලසීවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ගයාන් සමීර මහත්මාත් මේ පින්කම සඳහා දායකත්වයේ දරලා තියෙනවා. ගයන් සමීර මහත්මා ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසීවා, උතුම් ධර්මාබෝධයේ සැලසීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මදුනි නිෂාදිනී කොස්තා මහත්මියත් මේ පින්කමට සම්බන්ධ වෙනවා. මදුනි නිෂාදිනී මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ ධර්මාබෝධයේ සැලසීවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම කුමාරි නවරත්න මහත්මියත් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. කේ නවරත්න මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිසත් උතුම් ධර්මාබෝධයේ පිණිසත් කුමාරි නවරත්න මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසීවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම WM ගයාන් බණ්ඩාර මහත්මා මේ පින්කමට දායකත්වයේ දරලා තියෙනවා. ගයන් බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා කියලා පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඒ වගේම උදේනි රත්නායක මහත්මියත් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. උදේනි රත්නායක මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ උතුම් ධර්මාබෝධයේ සැලසේවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ලීලා විජේසිංහ මහත්මිය ඇතුළු පිරිස මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. තුෂානි කෞශල්‍යා දසුන් හසිත චින්තක යන දූදරුවන්ට ලීලා විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, උතුම් ධර්මාබෝධයේ සැලසේවා කියලා සඳහන් කරනවා. නාමල් විජේසිංහ මහත්මාත් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. රම්විතී මෑණියන්ට, විජේසිංහ පියාණන්ට, නාමල් සහ චතුර පුතුන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුකින් සුවසේ ජීවිතේ ගත කරන්නට උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා සඳහන් කරනවා. ඒ වගේම සාරංග ඉරේෂ් මහත්මා මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. දිනුකි අනීගා දිහන්සනී දියණියට, කුලන දින්හස් පුතනුවන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, ඒ වගේම අනාගත ජීවිතයේ සාර්ථක වේවා, තුන්රුවන යනන්ත ආශිර්වාදයේ සැලසේවා කියලා සඳහන් කරනවා. ඒ වගේම චතුරි ශාලිකා භාරත මහත්මියත් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසීවා කියලා සඳහන් කරනවා. පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දුෂාන් නිමේෂ් කුමාර මහත්මාත් මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. එතුම බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් දුෂාන් නිමේෂ් මහත්මාගේ ඒ සියලු දුක් පීඩා දුරු වෙලා නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ඒ මහත්මා සඳහන් කරනවා. එතකොට මේ ආකාරයෙන් බොහෝ දෙනෙකුගේ ඒ දායකත්වයේ මත තමයි අද මේ ගවයන් 34 දෙනෙකුට ඒ මරණින් නිදහස් කරලා ජීවිත දානේ ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම නම් සඳහන් නොකළ බොහෝ පිරිසක් ඉන්නවා මේ උතුම් පින්කම සඳහා
සම්බන්ධ වුණ ඒ නිසා හැමදිනාම සතුටුවෙන්ට අපි හැමදිනාම මේ බොහෝ සතුන් ප්‍රමාණයකට ජීවිත දානේ ලබා දීමේ උතුම් කොටස්කරු වුණා කියලා හැමදිනාම සතුටුවෙන්ට. ඉතින් රැස්කල සියලු මහානුභාව සම්පන්න පුණ්‍ය ධර්මයන් සහම්පති බ්‍රහ්මරාජයන්න් ප්‍රදාන සියලු බව පිරිසට මේ පින් අනුමෝදන් වෙත්වා. සද්දිවිඳුන් සතරවරම් දිවුරු සෙම්පති දිවුරු විශේෂී මාරි ශ්‍රාවක සුමන සමන් දෙව නිරිඳුන් පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ අප උපකාරය මේ හැම දිනාටම එකසේ සලසත්වා. දෙවියන්ටත් බඹුන්ටත් උතුම් ධර්මාබෝධයේ පිණිස රැස්කල පින උපකාර වෙත්වා. සාදු සාදු සා. මේ උතුම් අභේදාන පින්කම සඳහා දායකත්වයේ දරු කලින් නම් සඳහන් කළ මේ පින්නතුන් නමින් සසර පුරාවටමත් මේ ජීවිතයේත් එකට ඉඳලා මිය ගිය සියලු ඥාතීන්ට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් ඒ හැමදිනාගෙම පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සසර දුකින් නිදහස් වීමේ වාසනාව සැලසීවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම මේ උතුම් අභේදාන පින්කම සඳහා දායකත්වයේ දරු නම් සඳහන් කළ හැම දිනාටමත්, ඒ හැම දිනාගිම පවුල්වල හැම දිනාටමත්, මේ සඳහා අප උපකාර කළ හැම දිනාටමත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. මේ උතුම් අභේදානමය පින්කමේ පුණ්‍යානුභාවයෙන් උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝග සුවපත් භාවේ සැලසේවා. හැම දිනාගිම කායික මානසික පීඩා දුරින්ම දුරු වේවා. යම් අකුසල කර්මයක් හේතුවෙන් යම් දුකකින් පීඩාවකින් දුක් විඳිනවා නම් මේ කුසලය පිනේ ආනුභාවයෙන් ඒ සියල්ල දුරින්ම දුරු වේවා. මේ හැම දිනාකම මෙලව ජීවිත වාසනාවන්ත වෙත්වා. මේ හැම දිනාම කරන්නා වූ සීල රැකී ආරක්ෂාදී කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. උතුම් ධර්මාබෝධයේ පිණිස රැස්කල පින හැම දිනාටම එකසේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මේ විදියට අවබෝධයෙන් පින් රැස් කරගන්ට අපහට අවකාශ සලසා දුන් ගුරුහරුකම් ලබා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින එකසේ අනුමෝදන් විත්වා. ඒ වගේම මේ සඳහා පහට නිරන්තරයෙන් උපකාර කරන පින්වත් සුබෝධී ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් විත්වා. ඒ වගේම සමාද සත්කාරංශයේ භාරව කටයුතු කරන පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු මේ සඳහා උපකාර කළ සියලු ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් විත්වා. මහමෙවුනා වාසී රටලෝ වාසී සියලු මහසඟරුවනට පින් අනුමෝදන් වෙත්වා. නිදුකින් සුවසේ ධම්මග දියුණු කරගන්න උතුම් ධර්මාබෝධයේ පිණිස රැස්කල පින එකසේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මේ පින්කම සඳහා නන් අයරුන් උපකාල කළ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මේ සඳහා බොහෝ කැප වෙලා කටයුතු කළ ශ්‍රද්ධා සමාජ සත්කාරාංශී ඒ පින්වත් දරුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්කිරි ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික ඔබ හැම දිනාට මේ පින අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ මේ පින්කම දැක බලා සතුටු වෙන අනුමෝදන් වෙන ඔබ හැම දිනාටමත් මේ මහානුභාව සම්පන්න පින එකසේ අනුමෝදන් වෙත්වා. ඔබ හැම දිනාට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. සීලු දෙවියන්ගේ දිව රැකවරණ සැලසේවා. උතුම් ධර්මාබෝධයේ පිණිස රැස්කල පින උපකාර විත්වා. සාදු සාදු සා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.
අද දවසේදී අබේදාන පින්කම සඳහා සහභාගි වෙන්න අපිත් පින්වන්ත පිරිසක් බවට පත් වුණා. එක කියන්න බෑ පිනේ සතුට. අබේදානිය ලැබපු ගවයන් දිහා බලලා අපි හැමෝම පුදුම විදිහට අර සංසාරයෙන් නිදහස් වෙන්න අපිත් මේ වගේ පින්කමකට සහභාගි වුණා කියන සතුට ලැබුවා. මෙවැනි පින්කම් සඳහා සම්බන්ධ වෙන්න පින්සිත 15 වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් හෙටත් ක්‍රමානුකූලව සිදු කරන මෙවැනි උදාහර කටයුතු සඳහා පිනෙහි වටිනාකමදත් සියලු දරන්හට ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය වටා අත්වැල් බැඳගැනුමට අප ආරාධනා කර සිටිමු. දහමින් සරුදනන් හට නිති කුසල් වැඩුමට ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය නැමැති ශ්‍රේෂ්ඨ පුණ්‍ය නිධානයේ දොරගුළු විවර කරදුන් ගුරුදේවෝත්තම අති පූජනීය කිරිබත්කොට ඥානානන්ද පින්වත් ලොකුස්වාමින් වහන්සේටද ඒ උදාර කටයුතු නිසි ආකාරයෙන් පිළගැස් වූ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු රටලෝ වාසී වැඩ සිටිනා සියලු මහා සංඝරත්නයටද අනගාරිකා මෑණිවරුන්ටද පැවිදි අපේක්ෂිත අනගාරික දරුවන්ටද මේ සත්ක්‍රියාව සමග දායක වූ සියලු පින්වතුන්ටද එයට සහාය වූ වෙහෙසුණු සැමටද සාදු සිතින් අනුමෝදන් වන සැමටද මේ උදාර පින් මෙලොව ජයගෙන පරලොව ජයගෙන ආත්මය ජයගෙන බුදුපසේ බුදු මහරහතුන් නිවී සැනසී වදාලා වූ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහා නිවන් සුවය සුවසීම සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.